ඊළඟට අපි ගණන් යන්නේ මේ playlist කියන panel එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි බලමු මේ playlist කියන panel එක open කරලා. ඔව් මේ තියෙන playlist කියන panel එක මේකේ ඔබ කලින් දැක්ක මේකේ තියෙනවා මේ patterns කියලා. main automation කියලා වෙනම layer එකක් තියෙනවා. pattern එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අපි ගැන පස්සෙ කතා කරමු. මේ තියෙන pattern 1 කියන එක select කරා. ඔබට පේනවා මේ pattern මෙතන 1 කියලා වෙනවා. මෙතන 2 කියලා දැම්මම මෙතන 2 කියලා select වෙනවා. ඒ ආකාරයට අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන් එක එහෙම නැත්නම් මෙතන ක්ලික් කිරීම වගේ වෙනස් කරගන්න පුළුවන් මේ මේකයිමත් මේක මත ඩබල් ක්ලික් කරලා කුඩා කරලා බලමු ඒවට එතකොට පේනවා ඔබට මේ මං ඉන්නේ pattern 1 එකේදී මෙන්න මේ තියෙන අපේ step sequence එක තියෙන මේ මං කලින් ආකාරයට හදාගත්ත beat එකේ තියෙන ක්‍රමයට මේකේ තියෙන මේ position එක يعني ස්ථාන වලට කරලාද ලකුණු එහෙමම තියෙනවා මට මේක beat එක play කරලා බැලුවොත් කලින් ලෙසම ඇහෙවි ඔබට ගැසෙන්නේ නැති දැන් අපි බලමු මේ pattern 2 එකට ගිහිල්ලා දැන් දෙක කියන්නේ නව තව pattern එකක් අපිට මෙතන හදන්න පුළුවන් අපි බලමු මෙතන තව pattern එකක් හදලා අපි මෙතෙන්දී පාස්වර්ඩ් සඳහා මම මෙතන තියෙන මේ filling option පාවිච්චි කරනවා fill h2 snare හරි මම මෙතෙන්දි තව pattern එකක් හදාගත්තා. දැන් අපි බලමු මේ pattern එක play කරලා. ඔව් දැන් අපි මේ එකම project එකක් තුන pattern දෙකක් හදාගත්තා. පළවෙනි pattern එක දෙවෙනි pattern එක. ඔබට පේනවා ඇති මේ දෙක තියෙනවා. දැන් අපි මේක අපි සංගීතයක්. ඒ කියන්නේ අපි සංගීත නිර්මාණයක් කරන්න යනකොට අපිට මේ pattern දෙකම භාවිතා කරන්න සිද්ධ වෙනවා කියලා හිතමුකෝ. අපිට මේ එක කුමන අවස්ථාවකටද දාගන්න ඕනේ කියලා තීරණය කරන්නේ මෙන්න මේ playlist කියන එකෙන්. අපි playlist එකේදී අපි මුලින්ම අපි බලමු මෙන්න මේ මෙතන pencil කියන එක. ඒ කියන්නේ මේ draw කරන්න අපිට ගන්න මේ තියෙන pencil කියන tool එක select කරලා ඊට පස්සේ මම pattern 1 එකට යනවා. ඊට පස්සේ මම මේ තියෙන පළවෙනි කොටුවේ මම මේක පොඩ්ඩක් විශාල කරන්න. ඊගාවට ඔබට පුළුවන් මේක පෙනීම වැඩි කරන්න. මේකේ zoom හරහා ගිහිල්ලා මේ මෙතන තියෙනවා එක එක zoom levels අපිට කැමති level එකකට zoom කරන්න පුළුවන්. මේක අපි දාමු මෙතන medium level එකකට. ඊගාවට සාමාන්‍ය ගානට තියෙනවා. ඊගාවට අපිට පුළුවන් එක උනා close level එකට. දැන් ටිකක් ලොකුවට පේනවා ඇයි ඔබට. දැන් මේ තියෙන්නේ මේ count එකක්. අපේ එක beat එකක් කොහොමද මෙතෙන්දී play වෙන්නේ කියලා. අපි මේ මෙතන වැටෙන්නේ ඒක තමයි. දැන් අපි මෙතන pencil-ෙන් මේ පළවෙනි beat එක තුල මේක ඇඳ ගන්නවා. ඊළඟට අපි දෙවෙනි count එකේදී අපි මේ pattern 2 කියන කොටස එක ඇඳ ගන්නවා. හරි. දැන් මම ඔබට බලා ගන්න පුළුවන් මේ songs කියන එකට ගියාම කරන්නේ මොකද්ද කියලා. දැන් අපි මෙච්චරලා pattern කෙනකින් තමයි play කරේ. අපි දැන් song කියන එකට ගිහිල්ලා select කරා. දැන් ඔබට පේනවා මෙතන මේ කොටසක් එනවා. දැන් අපි මේක play කරලා බලමු. මම හිතනවා ඔබට වැටහෙන්නේ නැති කොහොමද මේ playlist එක pattern එකත් එක්ක ක්‍රියා කරන්න කියලා. මේ ආකාරයට අපිට පුළුවන් මේ අපි මේ paint කියන brush මේ paint brush එක ගමු. ඒකෙන් අරගෙන එකක් tool එකක්. ඒකෙන් පුළුවන් අපිට අර pencil එකෙන් අපිට එක තිත ඇඳින්න පුළුවන්. මේ brush එක අරගෙන click කරලා drag කරගෙන ඉදිරියට ගෙනිච්චාම අපිට එක දිගට මේ beat එකක් දාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඕනම layer එකේදී ඒ විදිහට කරන්න පුළුවන්. හරි. දැන් මම මෙතෙන්දී මේ ආකාරයට වෙනස් කරා කියමුකෝ. මෙහෙම අපිට කැමති විදියකට අපේ මේ සංගීත නිර්මාණය ඉදිරිපත් කරන්න පුළුවන්. අපි දැන් මේක play කරලා බලමු. මම හිතනවා ඔබට ඒ පිළිබඳ වැටහීමක් ලැබෙන්න ඇති කියලා. මේ playlist එක කොහොමද වැඩ කරන්නේ කියලා.